මේගොල්ලෝ ඉතින් ඉන්නවා ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂය කිය. ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂ නෙමෙයි. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. අනිත් එක ජනාධිපතිතුමා ඔය ජාත්‍යන්තරයකවත් ජනාධිපතිතුමා ඔය සිවිල් සංවිධානයකවත් ජනාධිපතිතුමා ඔය එක්සත් ජාතික පක්ෂයකවත් මේ ගිවිසුම් ගහලා මේ එකඟ වෙලා මේ මොන ඩිවරුපෙස්සන් දීලා ජනාධිපති වෙලා නැහැ. එතුමා මේ රටේ එවලේ සිද්ධ වෙච්ච පරිවර්තනයේදී සියලු අය බයේ හැංගෙනකොට මේ ඉදිරිපත් වෙච්ච කෙනා. ඔය කියන එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වුණා නම් ඉදිරියේදී එදා තිබ්බ ජනාධිපතිවරණේ ඉදිරිපත් වෙන්න. එහෙනම් ඒගොල්ලෝ මෛත්‍රීපාල සිසේ ජනාධිපතිතුමාව දාන්නේ නැහැ. එදා මේ රටේ එකම මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක තරඟ කරන්න පුළුවන් කෙනෙක් හැටියට හිටියේ මෛත්‍රීපාල සිසේ ජනාධිපති. ඒක තමයි සිද්ධ වුණේ. ඒදා ඒක එවෙලේ මේ රටේ මේක එක්සත් ජාතික පක්ෂය වමනාව නෙමෙයි. ඒ වෙනස එක්සත් ජාතික පක්ෂයට පමණක් සීමා වෙන ඒ ගෞරවය එක්සත් ජාතික පක්ෂයට ගන්න බෑ. ඒ වෙනස ඇති කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති. ඒ වෙනස කරන්න මේ රටේ සමස්ත ජනතාවම එකතු වුණා. මේක මේ එක්සත් ජාතික පක්ෂයකක් නෙමෙයි. අපි දන්නවනේ ඔය කියන දැන් සමහරක් අය චෝදනා කරනවා ඩිලාන්ගේ බෝනස් එක හම්බලා තියෙන්නේ මට මහමෙතිකම හම්බලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ නිසායි කියලා. එහෙනම් මම කියනවා එහෙනම් අපි හරි අපි ඒක පිළිගන්න. හැබැයි අද ඔය අගමැතිකම් කරන්නේ ඇමතිකම් කරන්නේ රාජ්‍යමතිකම් නියෝජ්‍යමතිකම් කරන්නේ එහෙමනම් මෛත්‍රීපාල සිසේන ජනාධිපති නිසා. මේ රටේ මිනිස්සු ඡන්දේ දුන්නේ මෛත්‍රීපාල සිසේන ජනාධිපතිවරු නිසා එක්සත් ජාතික පක්ෂයට නෙමෙයි. හරි අපි පිළිගන්නවා. එහෙනම් අපි පිළිගන්නවා. නමුත් එහෙනම් ඒගොල්ලොත් මතක තියාගන්න ඕනේ අද ඒගොල්ලන්ට මේ තනතුරු දීලා තියෙන්නේ ජනාධිපතිතුමනි. ඒකනේ මේ රටේ මිනිස්සු කියන්නේ ජනාධිපතිතුමාට ජනාධිපති බලතල පාවිච්චි කරන්න කියලා. දැන් වැඩේ වෙලා තියෙන්නේ දැන් ඔය අර දැන් මේ දහනමේ සම්මත වෙනකන් තිබ්බ බලතල දැන් උගක් අඩු වෙලා නේද? අඩු වෙලා දැන්. හරි හැබැයි මිනිස්සු කියන්නේ තියෙන බලතල පාවිච්චි කරන්න කියලා කියන්නේ මොකද මේ රටේ තියෙන ප්‍රශ්නෙට විසඳුම. අද අපි නෙමෙයිනේ අද ආණ්ඩුවට බයින්නේ. අද ආණ්ඩුවට අපි බයින්නේ නැහැ. අපිට වඩා මේ වේගෙන් එක්සත් ජාතික පක්ෂේ කට්ටිය තමයි බයින්නේ.